මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් එක්සිට්ව කටයුතු කරන්න ඕන මං හිතන්නේ මුළු පාර්ලිමේන්තුවම එක කැබිනට් මණ්ඩලයක් බවට පත් වෙනා නම් ඒක තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකද බඩු මිල අඩු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න ඕන. එතකොට අන්නේ අභියෝග ජය ගන්න වෙනවා ජනාධිපතිතුමාටත් කවුරු පත් වුණත් ඒ අභියෝග ජය ගන්නම වෙනවා. එන එන ජනාධිපතිවරයාව එළවන්න ගත්තොත් කවුද මේ රට කරන්නේ? මැතිවරණයක් එන තෙක් හැමදෙනාටම සහයෝගයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. කඩවටනු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටවීම සඳහා ජපානයේ ඇමතිවරු කිහිප දෙනෙකු ලබන මස මෙරටට පැමිණීමට නියමිත බවද උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. විදේශීය වශයෙන් ජපානය ඇතුළු රටවල් වලින් ලොකු සහයෝගයක් ලැබෙමින් පවතිනවා. මේ වෙනකොට ජනාධිපතිතුමත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ජාත්‍යන්තර සහාය අරගෙන කටයුතු කරાવી කියලා අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. සංචාරක කර්මාන්තයේ අතිශය බරපතල විදිහට බිඳවැටලි ඉවරයි. දැන් සංචාරකයේ ක්‍රමක්‍රමයෙන් එමින් පවතිනවා. ලබන මාසයේ 20 වෙනිදා වෙනකොට අපේ පුද්ගලික ආරාධනෙන් ජපානයේ ඇමතිවරු කීප දෙනෙක් ලංකාවට පැමිණෙන්න නිමිතයි.